ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන ඔබට අපගේ වැඩසටහන සමග අට් නිවුස් Facebook පිටුව ඔස්සේ සජීවීව සම්බන්ධ වන්නට පුළුවන් මෙම අවස්ථාවේ සිට. අප සාකච්ඡා කරමින් සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මන්ත්‍රීතුමා සමග ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දිශානතිය කෙබඳු විය යුතුද යන්නයි. ලංකාව අපේ යොමු ඊළඟ ප්‍රශ්න වලට. ඔව් ජනන. මන්ත්‍රීතුමනි මානව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව. දැන් මේ ප්‍රශ්නේදී අපි දකිනවා ඔබ පක්ෂ ඔබතුමාලා පක්ෂයක් වශයෙන් ඊට යම් විරෝධයක් පාමින් සිටින්. දැන් මේ තත්ත්වය තුළ අපේ රටේ වෛද්‍ය විද්‍යාල අපිට මතක 1980 ගණන්වල මැද භාගයේ පෞද්ගලික විශ්වවිද්‍යාල කැර ලොකු ප්‍රශ්නයක් කළා තමයි මේ ප්‍රශ්නේ විසඳුනේ. මේ යන්නේ මොන දිශානතියටද? ඔව් ඇත්තටම දැන් මාළඹේ පෞද්ගලික ඒ ආයතනය ගත්තට පස්සේ ඒක පසුගිය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන කාලය ඇතුළතදී ඔබතුමාලා දන්නවා ගොඩක් දේවල් සිය තනි කැමැත්තට නීති නොසලකා නීති විරෝධීව දේශපාලන බලහත්කාරය සහ මුදල් බලය පාවිච්චි කරලා කරපු ගොඩක් දේවල් තිබුණා. ඒක ගැන අපි කතා කරන්න යන්නේ නැහැ ගොඩක්. ඒ කියන්නේ වරාවල් හැදුවා සැලසුමක් නැහැ, ගුවන්තොට පොළවල් හැදුවා මේ ෆීසිබිලිටි ස්ටඩි එකක් නැහැ. ඔබතුමා දන්නවද? මං ඉතාවක් කියමින් කියනවා. කෝප් එකටදී ඔප්පු වුණා. මත්තල අන්තර්ජාතික ගුවන්තොට පොළක් හදලා තියෙනවා. ඒකට ෆීසිබිලිටි ස්ටඩි රිපෝට් එකක් නැහැ. ඉතින් අන්න ඒ ආකාරයට තමයි මේ පෞද්ගලික මාළඹේ ඔය කියන ආයතනය පටන් ගත්තේ. ඒ කියන්නේ කිසිම අදාළ ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් පටන් ගන්නව නම් ඒ පටන් ගැනීමේදී අනුගමනය කළ යුතු පියවර රාශියක් තියෙනවා. ඒ පියවර වැඩි ප්‍රමාණයක් අනුගමනය කළා නැහැ. සරලව ගත්තොත් BUI එකේ හරි අනුමැතියනේ ආයෝජන මණ්ඩලේ, සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතියනේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියනේ, ශ්‍රී ලංකාව වෛද්‍ය සභාවේ අනුමැතියනේ, සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතියනේ. නැත්නම් එක අනුමැතියක්වත් නැතුව වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරලා පවත්වාගෙන යනවා කියලා කියනවා. ඒකට අනුමැතිය දීලා තියෙන්නේ SB දිසානායක හිටපු උසස් අධ්‍යාපන මැතිවරයා පමණයි. මොකද දෙවකට හිටපු සෞඛ්‍ය මැතිවරයා ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමා අවසර දීලත් නැහැ ඒ කාලේ. ඒ නිසා රටේ උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරේ තිබුණේ රටේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල 50 කළ යුතු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රාශියක් තිබෙනවා. ඉතින් ඒකක්වත් අනුගමනය නොකර තමයි මේ ආයතනේ පටන් ගන්නේ. ඉතින් ඒ නිසා මේක පැහැදිලිවම නීති විරෝධී. නීති විරෝධී. දෙක තමයි රාජ්‍යයට සහ රාජ්‍යාතන සියල්ලටම වංචා කළා තියෙන්නේ. තුන තමයි මේක මේක දරුවෝ දාපු දෙමාපියෝ සහ දරුවිනු. ඒගොල්ලන්ට වංචා කළා තියෙන්නේ. ඔබතුමා දන්නවා සයිටම් මාතෘ විරුද්ධව ඒ සයිටම් මාතෘ ඉගෙන ගන්නා දරුවන්ගේ ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් නඩු දාලා තියෙනවා. තමන්ට වංචා කළා කියලා නඩු දාලා තියෙනවා. තමන් රැවට්ටුව කළා නඩු දාලා තියෙනවා. මේක ප්‍රමිතිය නැහැ කියලා නඩුවක් තාම තියෙනවා. හරි ආකාරව මහාචාර්යවරු ආචාර්යවරු මේකේ නැහැ කියලා තියෙනවා. ඒ නිසා මේක හැම පැත්තම අධ්‍යාපන ආයතනයක් කරන්න බෑනේ බෙටින් සෙන්ටර් එකක් විදියට. වයින් ස්ටෝස් එකක් විදියට කරන්න බෑනේ. නේද? ඊපස්සේ මේකේ ආචාර්යවරු මම ඔබතුමාට කියපන්නට පෙන්නන්න පුළුවන් අවශ්‍ය නැ මේකේ ප්‍රධාන විධායක නිලධාරියා කියන්නේ පීඨාධිපති හා සමාන තනතුරු ඉන්න පුද්ගලයා තමයි ළඟදී අර වෙඩි තියනවා කියලා සිද්ධියක් උනේ. ඔහු වෛද්‍යවරයෙක් නෙමෙයි අඩුම ගානේ. ඔබතුමා හිතන්න පුළුවන්ද වෛද්‍ය විද්‍යාලයක් කියලා තමන් හඳුනා ගන්න එකේ ඒ අධ්‍යක්ෂ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා ඔහු වෛද්‍ය උපාධිය අසමත් පුද්ගලෙ. එතන ඒකේ ආචාර්ය 6ක් ඉන්නවා. වෛද්‍යවරුන්ට වෛද්‍ය ශිෂ්‍යයන්ට කියලා වෙන්න යනට උගන්වනවා. ඒ හැ මම ඒක ළඟ නම් තියෙනවා මෙතන. මට කියන්න පුළුවන් අවශ්‍ය නම් ඔවුන් වෛද්‍ය උපාධිය අසමත් ආචාර්යවරු. එතකොට නීති විරෝධී. ඊපස්සේ මේ ප්‍රමිතිය ගුරුවරුන්ගේ මට්ටම දුර්වලයි. දැන් ඕනම අධ්‍යාපන ක්‍රමයක නිලන්ත ඒකේ ක්වලිටි එක රැකෙන එක ඒක ප්‍රමිතිය රැකෙන්නේ ආචාර්යවරුන්ගේ මට්ටම මත. ආචාර්යවරුන්ගේ මට්ටම මත. මේකේ ආචාර්යවරු දුර්වලයි. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි සයිටම් ආයතන කියලා කියන්නේ ධනවත් බලවත් දූෂිත පුද්ගලයන්ගේ හයිය මත පවත්කගෙන අවිලා තියෙන සමාගම අවුරුදු 8ට රුපියල් මිලියන් 1100ක ලාභයක් උපයපු සමාගම. රුපියල් මිලියන් 1100ක් වංචනික ආකාරයේ.
ඉතින් ඒ නිසා අපි දකින්නේ එවැනි බොරුවකට එවැනි නීති විරෝධී දෙයකට එවැනි වංචාවකට අපි රටක් වශයෙන් ඉඩ දී යුතුනේ අපි කොතනද මේ රට ගෙනියන්නේ අපි කොතනද මේ රට ගෙනියන්නේ මම කිව්වා ප්‍රධාන BUI එකේ නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශය නැතුව UGC එකේ නැතුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන බලදා මේක නැතුව ඉතින් ඒ පස්සේ වෛද්‍ය සභාවේ නැතුව නේද ඉතින් ඇයි අපි රටක් වශයෙන් එච්චර පහළට වැටෙන්නේ ඒකේ අනිත්තර ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මාළඹ ආයතනය අහෝසි කළ යුතුයි හා නැත්නම් මේ ඊළඟට මන්ත්‍රීතුමනි දැන් අපි ඔබතුමත් ඉස්සෙල්ලා කරුණ දක්රට මතු කරපු කාරණයක් ලංකාවේ ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව පිටරට සමහර බංග්ලාදේශ නේපාලි මේ අපි මෙතන කතා වුණාට උන් ඒ රටවල වලට යනවා දැන් මේ මේ මේක අපිට මේ නවත්වා ගැනීම ක්‍රමයක් ක්‍රමෝපායක් අපේ රට තුල බිහි කරගන්න බැරිද පුළුවන් ඒක තමයි අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට අවුරුද්දකට ආණ්ඩුව වියදම් කරන්න වෙන් කරන්නේ දැන් මේ අවුරුද්ද වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන් 39යි කෝටි 3900 එතන අපි මේ කෝටි 3900ම වියදම් කරන්නේ නැහැ අතරම දැන් අපේ පරිපාලන කාර්යක්ෂමතා ආරම්භ වෙන නිසා කෝටි 3500ක් වගේ තමයි වෙන් කරන්නේ එතකොට بس මේකේ නාස්තිය දූෂණයක් මේකෙත් තියෙනවා අපි හිතනවා මේක සාමාන්‍ය සාධාරණ කාර්යක්ෂමතාවයකින් පවත්වන් ගියොත් අපිට කෝටි 3000කින් මේ දැනට තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය දුවන්න පුළුවන්. හරි. ওই 9 අඩු කරලා. ඒ කියන්නේ 125ක වගේ දූෂණය කාර්යක්ෂමතාවය අඩු කරලා. සා පාවිච්චි නොකරන මුදල්. එතකොට දැන් අපි කරන්න ඕන දේ තමයි අපේ රටේ දරුවෝ ඉගෙන ගන්න කැමතිද මේක ලේවලනේ තියෙන්නේ. මේක ඇමරිකාවවත් ඕස්ට්‍රේලියාවවත් දරුවන්ගේ නෑ. මේක මේ රටේ ඉන්දියාව වගේ රටවල ලේවලට ගිහිල්ලා තියෙනවා. අපේ රටේ ඉන්නේ උගත මනා ශිල්පයමයි මතුරගෙන මොනවද තව තියෙන්නේ මේ මේ අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා ඒ ඔක්කොම තියෙන්නේ මේ රටේ. අපිට නම් උගස් තියලා උගන්න. එතකොට ඒක අපි රටක් වශයෙන් ගන්න ඕන. ඒ ස්පිරිට් එක ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දාගෙන ඉන්නේ තමයි අවුරුදු 10ක වගේ ප්ලෑන් එකකදී අපි බලන්න ඕන. උසස් පෙළ සමත්තෙන් 150,000ක් අතර ඉන්නවා. ඒකෙන් අපි ගන්න 23000 විශ්වවිද්‍යාලවලට. එතකොට මෙන්න මේක කොහොමද අවුරුදු 10කදී 50000කට ගෙනියන්නේ. ඉතින් අපි ගණන් හදලා බලවම තව රුපියල් කෝටි 3500කින්. ඇත්තටම ඒක එක පාර කෝටි 3500කින් කියන්නේ අවුරුද්දකට අවශ්‍ය ප්‍රමාණය කියන්නේ තව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 23000කට උගන්වන්න පුළුවන්. ඔබතුමාලා කියයි බිල්ඩින් හදන්න රේමේ සල්ටික් යනවා කියලා මත අපි ගණන් හදලා පෙන්නන්න පුළුවන් අවුරුදු 10කදී අපි අවුරුද්දකට රුපියල් කෝටි 200 ගාන අලුතෙන් එකතු කරොත් මේ අධ්‍යාපනයේට අපිට 50,000 දක්වා මේ උපාධිධාරීන් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ඒක තමයි ඒක ප්‍රධානම ක්‍රමය පුළුවන්ම තියෙන ඔබතුමා කියන දක්ෂ හෝ උගන ගන්න කැමති ළමයි ලංකාව තුළ රඳා පවත්ත ගන්න ඉතින් මං කියව අවුරුදු 10කට වගේ කාලයක් අනිත් එක තමයි අපි අධ්‍යාපනයේ යම් ආකාරයක ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරන්න ඕනකම තියෙනවා රට සහ ලෝකෙ දිහා බලලා. දැන් උදාහරණයක් විදිහට අපේ රටේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබලා තියෙන්නේ A level විතරයිනේ. දැන් අපි මේ හෘද සාක්ෂි සම්මුතිය කියන අපේ වැඩපිළ අපි ඡන්දලට විතරක් දාන පොත් නෙමෙයි මම ඒකයි. ඔබතුමා දන්නවනේ කිසිම දේශපාලන පක්ෂයක් ඡන්දකින් පස්සේ අවුරුද්දක් එක දෙකක් ගියාට පස්සේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන අරන් ඉන්නේ නැහනේ. අපි මේකට වග කියනවා සදාකාලිකව. අපේ පක්ෂයේ පවතින දායක ඒ නිසා අපි මේකේ යෝජනා කරලා තියෙන දැන් අපේ රටේ දරුවන්ට 11 වසරෙන් පස්සේ අවුරුදු 11ක අනිවාර්ය අධ්‍යාපනයෙන් පස්සේ හැම කෙනාම ශාස්ත්‍රඥයෝ වෙන්න උසස් පෙළට එන්න අවශ්‍ය නැහැ. දැන් අපේ රටේ පරිගණක විද්‍යාඥයෝ පරිගණක ශිල්පීන් කොච්චර අවශ්‍යද? මම හිත දන්නේ අඩුම ගානේ 50,000ක් ලක්ෂයක් විතර වුණා තව මේක එන්නේ වැඩි වෙනවා. දැන් මේ හැම කෙනාම පරිගණක ඉගෙන ගන්න කිසිම පිළිවෙලකට නෙමෙයි. අපි දැන් මේක යෝජනා කරලා තියෙනවා මොකද අවුරුදු 350,000 යෙන්නේ ඉලන්ත උපදින්. ඕකෙන් 335,000 එක වසරට බාර දෙන්නේ. ඕකෙන් 250,000ක තමයි O level වලට එන්නේ. හරිද? A level වලට යන්නේ 150,000ක් විතර වගේ. එක પરම්පරාවක. ඉතින් අපි 250,000ක් අපි සාමාන්‍ය පෙළ දරුවෝ ගැන හිතුවොත් අපි ඒගොල්ලන්ව ගෙන් අපි මේක යෝජනා කරනවා ක්ෂේත්‍ර 9කට. සරලව කිව්වොත් 11 වසරේදී තියන්න 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තියන්න ජාතික පරිගණක විභාගයක්. ඒකෙන් රටට අවශ්‍ය වෙන ප්‍රමාණය 25,000 නම් 25,000ක් ළමයි තෝරගන්න.
අවුරුදු 17 ගලංග වයසේදකොට නැත්නම් 16 වුණා විතරයි ඒක ගන්න පුළුවන් අපිට අවුරුදු 3ක පරිගණක ක්ෂේත්‍රයෙන් යන වැඩසටහනක් හදන්න ඒගොල්ලෝ අර සාමාන්‍ය බයොලොජි මැත්ස් ඔක්කොම ටික කරන්න අවශ්‍ය නැහැ එතකොට ඒගොල්ලෝ අපි හදන්නේ කෙරෙම පරිගණක ශිල්පී විද්‍යාඥයෝ වෙන්න පුළුවන් කාට හරි පරිගණක ඉංජිනේරයෙක් වෙන්න ඕන නම් අයා මැත්ස් කළා එහෙම කරාට කමක් නැහැ අපලට ව්‍යාපාරිකව අපි හදනවද ඔබතුමා දන්න අපේ රටේ දැන් ව්‍යා කුඩා කුඩා ව්‍යාපාර ගොඩාක වැහෙනවා. ඇයි? කඩේක කිසිම පිළිවෙලක් ප්‍රමිතියක් නැහැ. මම ඒ කියන්නේ අද මිනිස්සු කැමති බඩුව ළඟට ගිහිල්ලා හાર્ඩ්වෙයාර් ෂොප් බලන්න. අද ලංකාවේ හાર્ඩ්වෙයාර් ෂොප් එකක හાર્ඩ්වෙයාර් එකක මුදලාලි නැත්තම් නිලන්ත කාටද මේ මුදලාලික නොනටවත් පුළුවන් ද? අහවල් ඇනේ අහවල් කටර එක අහවල් බ්ලේඩ් එක තියෙන තැන හොයාගන්න පුළුවන් ද? ඒව නිකන් කළු කුහර වගේ බ්ලැක් හෝල්ස් වගේ. කොහේ මොක තියෙනද කියලා දන්නේ නැහැ. නමුත් ඔබතුමා දැකලා තියෙනවා ලෝකේ තියෙනවා විවිධාකාර සුපර් මාකට් ඔය මීඩියා මාකට් කියලා තියෙනවා ලෝකේ සුපර් මාකට් චේන් එකක් ඒ වගේම ලෝකේ ඔය තාක්ෂණික පාංග සම්බන්ධ වෙනම තියෙනවා මිනිසුන්ට ළඟට ගිහිල්ලා බලලා ඔක්කොම කරන්න පුළුවන් ඒකට ඉතින් ඒ නිසා අපි සිල්ලර කඩවල ගන්නකො හාලුයි පොලුයි මිරිසි ඔක්කොම එකට තියි දැන් අලුත් ඉන්න પરම්පරාවේ අය කැමතිද එහෙම බඩු ගන්න නැහැ ඒගොල්ලෝ කැමති පිළිවෙලට බඩු තියෙනවට ඉතින් අපි ව්‍යාපාරික හොයදන්නේ නැහනේ. අපි 10 පන් 11 පන්ති වුණාට පස්සේ දරුවෝ 25000 50000කට අපි කියනවා අපි අවුරුදු 3ක ගැනීමක් කරනවා ව්‍යාපාරික වෙන්න. මොකද ව්‍යාපාරිකත්වය කියන එකත් ඒක දැනුමක් නේ. අර ගිනුම් තියාගන්න දන්නේ නැහැ, ෆෝම් එකක් පුරවන්න දන්නේ නැහැ, බැංකුව ගිනුමක් ආරම්භ කරන්න දන්නේ නැහැ. නේද? ඉතින් අපි ඒ නිසා මේ 250000න් ඒ වෘත්තීමය පත්‍ර තවත් අපි මේක යෝජනා කීපයක් දාලා තියෙනවා. මෙන්න මේව 11 වසරෙන් කරන්න. කරලා ලක්ෂයක් 125000ක් වගේ ප්‍රමාණයක් ශාස්ත්‍ර ඒ කියන්නේ අර ඇකඩමික් පැත්තට තේරෙන විදිහට කිව්වොත් නේ ඒ පැත්තට ඒ ලෙවල් වලට ගත්තොත් අපිට ඉතාම පහදලිය පුළුවන්කම තියෙනවා මේ පිරිස ලංකාවේ තියාගන්න ලංකාවෙන් හොඳ මට්ටමක අධ්‍යාපනයක් දීලා එළියට යවන්න ඒ නිසා අපි දකින්නේ සාමාන්‍යයෙන් අපි වගේ කලාපේ රටවල් වල අධ්‍යාපනයේ ප්‍රමිතිය පෞද්ගලික අංශල ගේන්න බෑ එක ගැනල්ල නැහැ. ඒක ඉන්දියාවේ විනාශයක් ලා තියෙන ඉන්දියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන. දැන් මන්ත්‍රීතුමනි මේ රජය තුල අලුත් අපි කියනවා මේ යෝජනාවක් තියෙනවා ඉන්දියා මණිපායි වෛද්‍ය විද්‍යාලයත් ලංකාවේ ගෙනලා මේ ස්ථාපිත කිරීමේ අරමුණක් තියෙනවා. ඔව් ආණ්ඩුවේ ඔකේක නම් කියලා. ඊට කලින් SBS ආයතන මහත්තයක් වගේ මොනෑෂ් එකෙන් එන ගේනවා කියලා. කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් යනවා කියලා. පළවෙනි කරුණ තමයි එකයක් කට්ටිය ගේන්න පුළුවන්. ගෙනල්ලා ඒගොල්ලන් කොහෙන්ද ආචාර්යරුගේ පළවෙනි ප්‍රශ්නේ මේක. අපි කියන්නේ අපේ රටේ දැන් මම ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙකක් තර්ක දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඔයගලගේ තර්කය තමයි ඇයි පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය කියලා. මේ ලංකාවේ උසස් පෙළටකින් ගන්න පොඩි ප්‍රමාණයයි ඒ නිසා අනිත්‍යයට යන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඔබතුමා දන්නවා මේකෙන් යන්න වෙන්නේ ලැබෙන්නේ මුදල් තියෙනාට පමණයි. මණිපායි කියන්නේ ලෝක වැඩිම දකුණු ආසියාවේ වැඩිම මුදල්ලා කරන විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලය. හරි ඒක එක. සහ ඒකෙත් මැලේසියාවේ කැම්පස් එක වහලා තියෙනවා. මැලේසියාවේ ඔය ඒක රටක ෆැකල්ටියක් වහලා තියෙනවා ප්‍රමිතිය මට්ටම අඩු නිසා. මං ගාව විස්තර මෙතන තියෙනවා මම ඔබතුමා අවශ්‍ය නම් කියන්න. ඒක එක. දෙක තමයි ලංකාවේ කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පිට රටින් ආචාර්යව ගෙනල්ලාද වැඩ කරන්නේ. ඔබතුමා දන්නවා ලංකාවේ දැනට විශ්වවිද්‍යාලවල විශාල ආචාර්ය හිඟයක් තියෙනවා. මම මේ දවස් දෙකටම පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න නගනවා. ඔබතුමාට මම පෙන්නන්නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරු සංඛ්‍යාව අඩුයි සමාන කැලණි විශ්වවිද්‍යාලයේ 19ක් අඩුයි. ඉන්නවන 141ක් ඉන්නවන 19ක් අඩුයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 156ක් ඉන්න ඕන එකෙන් 26ක් අඩු. හොඳද? ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලය ලංකාවේ තියෙන ඉහළතම පිළිගැනීම සහිත වෛද්‍ය විද්‍යාලය. ආචාර්යවරු 175ක් ඉන්න ඕන 32ක් අඩු. සමස්තයක් වශයෙන් ලංකාවේ වෛද්‍ය පීඨවල ආචාර්යන්ගේ 20%යි. එතකොට මේකට එක හේතුවක් ප්‍රධාන හේතුවක් තමයි සුදුසුකම් තියෙන ආචාර්යවරු එන්නේ නැති එක, විදේශගත වෙන එක සහ දැන් මේ සයිටම් එක ඇඩ් කරලා තියෙන්නේ කවුරු අරන් කරනවා කියලාද? සයිටම් එක දැන්නේම පළ කරලා තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු තමයි අපේකේ උගන්වන්නේ කියලා.
එතකොට මේ විශ්වවිද්‍යාලවල ආචාර්යවට සාමාන්‍ය ජේෂ්ඨ කතික ආචාර්යට 130,000ක් වගේ තමයි රජයේ විශ්වවිද්‍යාල ගම්බෙන්නේ. සයිටම එකන 180,000. 50,000ක් වැඩි. මහාචාර්යට 250,000ක සයිටම එක ගිවෙනවා. එතකොට අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කළා තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල දුවන්න වෙන්නේ. මණිපායාවන් මොනෑෂාවත් දැන් මොනෑෂක ඕස්ට්‍රේලියාවෙන් අරන් ගන්නවාද මෙඩිකල් ප්‍රොෆෙසර්ස්ලා. එහෙම ගනව ඩොලර් 10,000ක පඩියක් ගවන්නේ මාසෙකට. කවුද ගෙවන්නේ ඒක? ගෙවන්නේ නැහැ. ඒ නිසා අපි දකිනේ තමයි දැන් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ළමයි යන්නේ දක්ෂතාවය මත. මට තේරෙන්නේ කෙනෙක් කොහොමද මුදල් මත සුදුසුකමක් වෙන්නේ අධ්‍යාපනය කියන එක. දැන් සල්ලි දීලා මට පුළුවන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායමට යන්න. දැන් මගේ අම්මට ඕන මම ශ්‍රී ලංකන් ක්‍රිකටර් කෙනෙක් කරන්න. දනනාත් හිතන්න. ඔයාට සල්ලි තියෙන නිසා ඔයාට ක්‍රිකට් කණ්ඩායමට යන්න පුළුවන්. ඒක ඔයා පිළිගන්න එක සාධාරණ නැහැ කියලා. එහෙනම් සල්ලි තියෙන නිසා කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. ඒ කෙනෙක් සල්ලි තියෙන නිසා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. අනිත් විශේෂත්වය තමයි අපේ දැන් සමාන පතා පදනම මත හැදිච්ච රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. ඒකේ සාමාන්‍ය සල්ලි තියෙන ළමයිතුත් විශ්වවිද්‍යාලයට යනවා, දුප්පත් ළමයිතුත් යනවා. දැන් ඇත්තටම මේ අපේ රටේ දුප්පත් අය දරුවා දුප්පත්ම පවුල වල ළමයි වෛද්‍ය ඉංජිනේරු පීඨවලට යන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ 75%ක් ඉන්නේ මධ්‍යම පන්තියේ දරුවෝ. හොඳද? දැනටම මේ කම්කරුවන්ගේ ගොවියන්ගේ දරුවන් යන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. මොකද සමාජයක් දියුණු වෙනවා කියලා කියන්නේ තාත්තගේ රැකියාවට වඩා තාත්තක සමාජ මට්ටමට වඩා පුතාගේ සමාජ මට්ටම, දුවගේ සමාජ මට්ටමට මට්ටම ඉහළට ගියා කියන එක තමයි සමාජයක් දියුණු වෙනවා කියන්නේ. ඉතින් දැන් දැනට අපේ රටේක නතර වෙලා තියෙන්නේ. මොකද නොමිලේ අධ්‍යාපන ක්‍රමයෙන් තමයි ගොවියන්ගේ කම්කරුවන්ගේ දරුවෝ දොස්තරලා පරිපාලනධාරීන් දිසාපතල වෙලා මේ රටේ යම්කිසි මේ අර ඉන්දියාවේ තියෙන මහා දැවැන්ත පරතරයේ සංස්කෘතික ආර්ථික පරතරය මේ රටේ අඩු වෙලා තියෙන්නේ. ඒ ගැප් එක පෙරුවේ මේ රටේ අධ්‍යාපනයේ. අද ඉන්දියාවේ ඔබට පේනවනේ ඒ මහා විශාල පරතරය. ඉතින් දැන් එතකොට ඒ නිසා දක්ෂතාවය මත හැදිච්ච පිරිසක් ඉන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධති. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් කඩලා තමයි නිලන්ත පෞද්ගලිකව දුවන්න වෙන්නේ. මම ඔබතුමාට කියන්න මීට අවුරුදු 6කට කලින් මම කුරුණෑල අපේ පක්ෂ කාර්යාලයේ එනකොට මට පුදුරකටන් පණිවිඩයක් ආවා කැලණි විශ්වවිද්‍යාලයේ වැකට හිටපු පීඨාධිපතිතුමියගෙන් වෛද්‍ය පීඨේ. එතුමිය මම අඳුරන්නේ නැහැ. එතුමිය කතා කරලා කිව්ව දේ තමයි එතුමියගේ වෛද්‍ය විද්‍යාලේ හිටපු නිර්වින්දන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා අවුරුදු දෙකකට නිවාඩු අරගෙන සයිටම් එකකට බැඳලා තියෙනවා. ඒතකොට මේ සයිටම් එකේ නමවත් ලොකට ප්‍රසිද්ධ නැහැ. දැන් එතුමිය කියනවා මම කොහොමද මගේ දරුවන්ට නිර්වින්දන වෛද්‍ය විද්‍යාව කියලා දෙන්නේ? ඒ මහාචාර්යවරයා ගිහිල්ලා වැඩිපඩියට. ඒ නිසා දැනට යම්කිසි අයිතිය භුක්ති විඳින පිරිසකගේ අයිතිය කඩා කප්පල් කරලා ඇයි අපි සල්ලි තියෙන පිරිසකට ඒක දෙන්නේ? ඒක සාධාරණම නැහනේ. ඒක සාධාරණම නැහැ. දැන් මම කියන්නේ ඕන කයිට්ස් වගේ දූප කයිට්ස් නේද දෙල් මොකද්ද කච්ච තිව් වගේ දූපතක් තෝරගෙන ඒකේ සයිටම් එක වගේ එකක් ගහලා ඒකට මොනෑෂ් එකෙන් ඔක්ස්ෆර්ඩ් එකෙන් ලුසියානා වලින් ආචාර්යරු ගෙනල්ලා එහෙම උගන්නලා එහෙම පොලිටට පටව ගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. හොඳද? මෙහි තියෙන මිනිස්සුන්ගේ දක්ෂතාවය මත ඉහළ ගියපු මිනිස්සුන්ගේ අවස්ථාව අඩපණ කරන්න එපා. අද ඉන්දියාව වෙලා තියෙන එකයි. අද පකිස්තාන වෙලා තියෙන එකයි. අද බංගලාදේශ නේපාල වෙලා තියෙන ඒ රටවල පාර්ලිමේන්තු වාර්තා තියෙනවා. ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයේ මෙදවැටීම් පිළිබඳව එනට රාජ්‍යසභා කමිෂන් වාර්තාවක් තියෙනවා. මේ මෙතන ඒ වාර්තාව තියෙනවා. ඉන්දියාවේ අධ්‍යාපනයේ මේ තියෙන rampant fraud at medical schools leaves indian healthcare in crisis. මේ අබ්දුල් කලාම්ලා හදපු ලෝකයේ අති ලෝකයේ ආසියාවේ පළවෙනි නොබෙල් ත්‍යාගලාභී වෙච්ච රවින්ද්‍රනාත් ටාගෝර් හදපු රට මේ. අපිට වඩා අති දැවැන්ත බුද්ධිමතුන් හිටපු රට මේ. අද මොකදලා තියෙන්නේ? මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා, පෞද්ගලික ඉංජිනේරු ආයතන නිසා මේ තියෙන outlook මේ ඉන්දියන් සංගරාව. doctored colleges. Ghost medical college without hospitals, patients or faculty. මොකද්ද මේ කියන්නේ? මේ අපේ රටේ ප්‍රමිතිය තියාගන්න බෑගෙන මම ඔබතුමාට පැහැදිලි කරන්නම් සයිටම් එකේ තියෙන. සයිටම් එකේ ඇතුළු මේවයි මොකද්ද කරන්න මේ ඉන්දියාවේ.
වෛද්‍ය විද්‍යාවරේ හදනන හොඳ රෝහලක් අවශ්‍යයි. හොඳ රෝහලක් අවශ්‍යයි. ඒක විවිධ ලෙඩවල් තියෙන ලෙඩු වෙන්න ඕන. එතකොට දැන් මේකේ තියෙන දේ තමයි ඉන්දියාවේ තියෙනවා වෛද්‍ය විද්‍යාල ගොඩාක් හදලා රෝහල් නැහැ. රෝහල් වල ලෙඩු වෙන්නේ නැහැ. නිසා ඒගොල්ලන් කරලා තියෙන්නේ මෑන් පවර් ඒජන්සි වලින් ලෙඩු බඳවන් ඉන්නවා. එතකොට හිතන්න ඔබතුමා මේ ඉන්දියන් මෙඩිකල් කවුන්සිල් එක කියලා. එතකොට ඔබතුමා කියනවා මේ ඒ ඉන්දියන් මෙඩිකල් ඒ ප්‍රයිවට් එක බලන්න එනවා කියලා. එහෙම කියලා නෙන්නේ හොරෙන් පණින්න. FCID වගේ පණින්න. එතකොට මොකද කරන්නේ? ඒ මේ 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 වාර්තාවේ තියෙන මම කියන කන් නෙමෙයි. එතකොට මොකද කරන්නේ? මෑන් පවර් ඒජන්සි වලින් ලෙඩු හයර් කරනවා. ඒගොල්ල ලෙඩු නෙමෙයි. ඒ කියන්නේ අරගොල්ලෝ එනකොට ඇඳේ දිගා වෙලා ඉන්නේ. ඒක තමයි මේ ghost ghost hospitals කියන්නේ. ghost hospital ghost faculties කියලා කියන්නේ. එතකොට ඒ ලෙඩු පළපුරුදු ලෙඩු. කියන්නේ මේ වෛද්‍ය විද්‍යාලයටත් යනවා අර වෛද්‍ය විද්‍යාලයටත් යනවා. ඒක ඉන්දියාවේ බිස්නස් එක. ඒ නිසා ඉන්දියාවේ වෛද්‍ය සභාවේ සභාපතිවරයා. ඔහු පගාව ගත්තා දුර්වල වෛද්‍ය විද්‍යාල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට වලට මේ ලයිසන් දෙන්න. බිලියන් ගණන් සල්ලි ගත්තා. අන්තිමට ඔහු දැන් ඔහු හිරේ ගියා. අපේ රටේ ඒක අනිත් පැත්ත පහචාර කාලෝෆොන්ස කමෙන්තුමා ඒක මේක බෑ කියනවනේ. ඉන්දියාවේ උනේ මේක අනිත් පැත්ත. දැන් ඉස්සරහට මොකද්ද වෙන්නේ? ඉස්සරහට Tamanට ඕන ගෝලයක් දා ගන්න පුළුවන් ඒකට ඇමති තමයි පත් කරන්නේ SLMC ප්‍රෙසිඩන්ට්. ඉතින් මම ඒකයි කියන්නේ අපි මේ මම සරලව කියන්නේ අපිට මැතිව්ස්ලා ඉඳෙද්දි සංගක්කාරලා ඉඳෙද්දි අපිට මහේලලා ඉඳෙද්දි අපි ඇයි මේ නිකන් බැට් එක අල්ලන්න දැන් නැති කට්ටිය දාලා මේ ටීම් එකක් හදන්න හදන්නේ? අපිට උසස් පෙළට ඒ තුන ගන්න ළමයි ඉන්නවා. ඒගොල්ලෝ පෝසතුන්ගේ දරුවා අතරත් ඉන්නවා, දුප්පතුන්ගේ දරුවා අතරත් ඉන්නවා. ඒතර ඒ එහෙම අය ඉඳෙද්දි අය අපි මේ ප්‍රමිතියෙන් තොර දුර්වල එකක් හදන්න හදලා පවත්වගෙන යන්න හදන්නේ සහ අපේ දැනට තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවට්ටගෙන කරන්නේ අපිට තියෙන දයක් නැති කරගන්න හදන්නේ අය කියන ප්‍රශ්නේ තමයි අපි අහන්නේ. හොඳයි. අප සාකච්ඡා කරමින් සිටියේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා සමග ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල ඉදිරියට රැගෙන ආයත්තේ කෙසේද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අවසර ලබා දිය යුතුද නැද්ද යන්නයි. අප කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්.